ඇයි බලන්න ජීවිතේ අපිව ඉදිරියට ගෙනියන්නේ මොනවද මම පුංචි කතාවක් කියන්නම් වෙන්ද පෙළක හිටියා බැලුම් වෙළෙන්දෙක් මේ බැලුම් වෙළෙන්ද ළඟ රතු පාට නිල් පාට දන් පාට කහ පාට හැම වර්ගයකම වගේ බැලුම් තිබුණා පුංචි ළමෙක් ඇවිල්ලා මිල දීලා ඉල්ලනවා කහ පාට බැලුමක් මේ බැලුම් වෙළෙන්ද අහනවා ඇයි පුතේවා කහ පාට බැලුමක් ඉල්ලන්නේ කියලා මේ පුංචි ළමයා කියනවා කහ පාට බැලුම අනෙක් බැලුම් වලට වඩා ඉහළ යනවා කියලා ඒලාවේ වෙළෙන්ද කියනවා පුතේ බැලුම ඉහළ යන්නේ බැලුමේ තියෙන වර්ණය නිසා නෙමෙයි ඒ බැලුම ඇතුලේ තියෙන හීලියම් කියන ද්‍රවයේ තියෙන රසායනික ගුණාත්මකභාවය නිසා කියලා. ඒ වගේ අපේ ජීවිතෙත් අපිට ඉදිරියට ඉහළට යන්නට බොහෝ විට හැකියාව උදා කරන්නේ බාහිරින් තිබෙන දේවල් වලට වඩා අභ්‍යන්තරයේ තිබෙන දේවල්. අභ්‍යන්තරයේ තියෙන දේවල් කියන්නේ මොනවද? බොහෝ විට ඒ අපේ තිබෙනා වූ ආකල්ප. ආකල්ප මිනිසාව ඉදිරියට රැගෙන යනවා. අපි සුදනම්ම දත්ත සිවුද සතරතුරින් සබලන්නට විදේශ විත්ති විශේෂක ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසාද් තරංගුණගේ සමග. අයබන් ප්‍රසාද් අයබුවන්. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ වැඩසටහනේ පෙරගැස්මට. ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමීය දියත් කරමින් 2001 වසරේදී ඇමරිකානු සහ නේටෝ හමුදා අෆ්ගනිස්තානයට පැමිණෙනවා. වසර 20කට පසුව ඔවුන් අෆ්ගනිස්තානයෙන් ඉවත් වෙන්නට කටයුතු කරනවා. නැවතත් අෆ්ගන් ජනතාවට සිදුවන්නේ අර 2001ට කලින් තිබුණු තත්ත්වයට පත් වෙනද. නැත්නම් තලෙබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නම් එදා ඒ සංවිධානයටම අද නැවතත් බලය පෙරනවා. මේ තුල අෆ්ගනිස්තානයෙන් ඉවත් වෙන ජනතාවගේ ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා. දර්ශන දැන් මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇමරිකාව සහ අනිකුත් නේටෝ රටවලට. මොකද මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරලා තියෙනවා මේ ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේදී ජීවිත හානි සිදුවීමේ අවදානම එන්න එන්නම ඉහළ යනවා කියලා. ඒ වගේම දැන් මේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ වෙමින් පවතිනවා කියලා. මොකද ඊට හේතුවක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි දැන් මේ වෙනකොට තලෙබාන් සංවිධානය අර ඊයේත් අපි මේ ගැන කතා කරා යලිත්තාම කෙටියෙන් මතක් කිරීමත් තලෙබාන් සංවිධානය මොකද මේක තමයි මූලික කාරණය බේස් එක මේ ප්‍රශ්නේ තලෙබාන් සංවිධානය කාබුල් නුවර අල්ලගත්තට පස්සේ ඒ කියන්නේ අඟහරුවාදා වුන් මාධ්‍ය හමුවක් තියලා කියා සිටියා වුන් කිසි විටකත් අර ඉස්සර ඒ කියන්නේ 2096 ඉඳලා 2001 දක්වා පාලන කාලය තුල කරපු වැරදි ආයි කරන්න යන්නේ මේ සීලු දෙනාට පොදු සමාවක් දෙනවා කාන්තාවන් නිදහස් දෙන වගේ පොරොන්දු ගණනාවක් දුන්නා. හැබැයි ඊයේ දිනේ වෙනකොට තලිබාන් සංවිධානයේ ඉතාම දරුණු විදිහට ස්ටෙප් අප් කරලා දෙනවා. නැත්නම් වැඩි කරලා තියෙනවා එකක්. ගීන් ගෙට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රතිවාදී. මේ කවුද මේ ප්‍රතිවාදී? අෆ්ගන් රජයට වැඩ කරපු රජයේ නිලධාරී. ඒ වගේම නේටෝ සහ ඇමරිකානු හමුදාවේ සේවය කරපු අෆ්ගන් වැසියන් සහ නිදහස් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් ඒ වගේම ක්‍රීඩකයන් මොකද මේ අය ගැන තලිබන් සංවිධානය ඒ ක්‍රීඩා වගේ දේවල් ගැන තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ ප්‍රසිද්ධ පුද්ගලයන් මොකද අර තලිබන් අන්තවාදී මතයට ගරු නොකරන සියලු දෙනාම දඩයම් කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කළා තියෙනවා දැන් ඊයේ දිනේ අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙලා තිබුණා නැත්නම් මේවා ඇත්ත කියලාත් විශ්වාස කරනවා දැන් අෆ්ගනිස්තානය තුළ විවිධ ඝාතන ඒ කියන්නේ මරණ දඬුවම් ලබා දීම ප්‍රාන්තයක පොලිස් නිලධාරියෙකුට මරණ දඬුවම් ලබා දීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ තිබුණා. ඉතින් ඒවා ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ඔස්සේ විකාශ වෙනවා අපි දැක්කා. ඉතින් ඒ වගේ සිදුවීම් ගණනාවක් රට පුරාම වාර්තා වෙනවා. ඊළඟට කාන්තාවන්ට හිංසා කිරීම මේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් වාර්තා වෙනවා. දැන් ඒ අනුව තලිබාන් සංවිධානයේ අර එනකොට පෙන්නපු මුහුණ නෙවෙයි. දැන් මේ වෙනකොට ඔවුන් වෙන වෙන චර්යාවක් පෙන්නුම් කරන්නේ. ඒතර මේ චර්යාව හමුවේ අෆ්ගන් ජනතාවට විකල්ප දෙකක් තියෙන. එකක් තමයි පුළුවන් තරම් ඒ කියන්නේ මේ තලිබාන් සංවිධානයේ තර්ජනයට ලක් විය හැකි කණ්ඩායම් මම අර කලින් සඳහන් කරපු කණ්ඩායම් ඔවුන්ට තියෙන ප්‍රධානම දේ තමයි රටින් පලා යාම. ඒ හැර සැඟවී සිටීම. සංගවී සිටීමත් ඉතාම අපහසු කාරණයක් මොකද තලිබාන් සංවිධානය මේවට දැනුම් දීලා තියෙනවා ඔවුන්ගේ ලැයිස්තුවේ ඉන්න පුද්ගලයෙක් කිසියම් විටක ඒ ගෙදර නැත්තම්
ඒ පවුල සමාජිකයන්ට එදා නුව ලබා දෙනවා කියලා. ඉතින් ඒ අනුව ඒ පුද්ගලයාගෙන් පරිගන්න දරුවන් සහ බිරිඳ මේ මරා දැමීම වගේ දේවල් කරන්න තලිබාන් සංවිධානය එවැනි අනතුරු එංගවීම් කළා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ ළඟම ඥාතීන්ට එදා නුවම ලබා දෙන බව ප්‍රකාශ කළ දෙනවා. ඒකත් තව එක හේතුවක් මේ අෆ්ගනිස්තානින් පලා යන්න පිරිස උත්සාහ කිරීම. දැන් මේ වෙනකොට ඔබ දකින්න ඇති අනිත් එක අනාගතය පිළිබඳ තියෙන අවිනිශ්චිත භාවය. දැන් අෆ්ගනිස්තානයේ වගේ රටක් ගත්තහම අපි ඉතිහාසයේ දිහා බැලුවම සමස්ත ඉතිහාසයේම මේක යුද්ධ තිබුණා. දැන් මේ ජනතාවට කෙටි කාලයක් වුණු යුද්ධවලින් තොරව හිටියත් තොරම නැහැ. නමුත් යම් ආකාරයක නිදහසක් භුක්ති විඳා. එතකොට ඒ නිදහස තුල ඔවුන් දකිනවා ලෝකේ කියන්නේ Taman ජීවත් විය යුතු ආකාරය හැමදාම අර ඔලුවට උඩින් පියාඹන උණ්ඩ වලට සහ ගෙදර දොරකඩට ඇවිල්ලා තුවක්කුව මානන පුද්ගලයන් හැරුණුකොට එහා ජීවිතයක් තියෙනවා කියන එක ඔවුන් තේරුම් ගත්තා. මේ ගුවන් යානය තමයි අපි දැක්කේ අෆ්ගනිස්තාන් වැසියන් अमेरिकाव ब्रिटानियातुलु नेटो रटवल प्रवाहन गुवान्यान उदागन्नवा मुकद मे दैन सी सेवेंटीन यानाव कियन्ने विशाल भांड प्रमाण युद्धोपकरण प्रमाण युद्ध टैंकी ट्रूप कैरियर्स एवगेम जीप रथ एवगे देवल कालतुवक्कु एवा युद्ध बिमट प्रवाहने कल गुवनिन हेलन हेलीम संधा उदागन्न दवंत प्रवाहन यानय एतोट दैन मेक इताम लेसी अर මේ ප්‍රවාහන කඩිකර පුද්ගලයන් විශාල ප්‍රමාණයක් රැගෙන යන මොකද කාගෝ වේග හිස් කළා ඒකේ බිම වාඩි කළා අරගෙන යන්න පුළුවන් දැන් විදිහ තමයි මම ඉතන අපේ මාධ්‍යවේදීන් මේ අපේ කැමරාව ඉස්සරහ ඉන්න අශෝක මේ යුද්ධ සමයේ අපේ මාධ්‍යවේදීනුත් අර මේ ඇන්ටනෝව් ගුවන් යානේ ගියේ එහෙම තමයි ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ සප පහසුකම් අඩුයි ඉතින් ඒ අනුව ගත්තාම මේක තමයි ඊටම පහසු ප්‍රවාහන සේවාව. දැන් ඒ අනුව ප්‍රවාහන යානාමගින් විශාල බෙදෙන් 16000ක් මේනකොට දවස් 5ක් ඇතුළේ 16000ක් අරන් ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්තරාකාරයක සාර්ථකත්වයක් කියලා කියන්න පුළුවන්. මොකද ඊටම අවුල් සහගත බවක් තිබියදී මෙතරම් පිරිසක් ඉවත් කර ගැනීමට හැකි වීම. ඇත්තටම අර මුල අවස්ථාවේ අපි අර දැක්ක සිද්ධිය ජනතාව කියන කොටසක්. මොකද ඒ යානය තුල 600කට වැඩි පිරිසක් හිටියා. ඒ කියන්නේ යානේ උපරිම ධාරිතාවට ආසන්න ප්‍රමාණයක් යාරේ නංගලා තිබුණා. සම්පූර්ණ අපි දැක්කා ඒ රූපහානි දර්ශනවල කාගෝ වේග පිරෙන්නම සෙනග හිටියා. ඉතින් ඒ නැග ගන්න බැරි වෙච්ච කට්ටිය තමයි අර පස්සෙන් දුවලා පිරිවි ටික හොඳ හයියහත් තියෙන කීප දෙනෙක් ඒකේ එල්ලෙන උත්සාහ ගත්තා. ඉතින් අපි ඇත්තටමත්ෙන්දී අර අපි මේ ගැන කතා කරා දර්ශන ඔය මේ සිද්ධිය දැක්ක මුල්ම දවසේ අගහරුවාදා ඇත්තටම මේ මිනිස්සු දන්නේ නැද්ද මේ ගුවන් යානයක මෙහෙම යන්න බැරි බව. එහෙම නැත්තම් මේ මරණය සැපයි තලිබාන් සංවිධානයට අහු වෙලා විවිධ වද හිංසා පමුණුවලා තමන්ගේ පවුලට හිංසා කළා ඒව දැකලා මෙරළවට වඩා මේක මේ ජීවිතය හා මරණය අතර දෙයක් තෝරාගත්තාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මොකද ඔය පස්සේ ඇමරිකානු ගුවන් හමුදාව වාර්තා කරලා අපි දැක්කේ දෙන්නයි වැටෙනවා. අය අර ඔබ දකින්න ඇති මේ ඔය යානේ අර රෝද තියෙන කොටසේ පසුපස රෝද තියෙන කොටසේ රෝද පහක් වගේ තියෙනවා. ඒක ආවරණය කරන කවරයක් තියෙනවා. කවරේ උඩ ඉඳගෙන කොටසක් ගියා. ඒ ගීපු අය තමයි ඇදගෙන වැටුනේ. හැබැයි ඔය මේ රෝද ඇතුළු කරන ඒ කොටසට මේ රින්ග ඒකට රින්ග ගත්ත පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා කියලා තමයි ඇමරිකානු ගුවන් හමුදාව වාර්තා කරේ. ගුවන් යානයේ එම කොටස තුල තිබිලා මේ මිනිස් සිරුරු හමු වුණා. හියුමන් රිමේන්ස් කියන වචනේ පාවිච්චි කරා. මේ අපි දකින්නේ දර්ශනේ. එතකොට දැන් ඒ අනුව අපිට වේද තියෙනවා මේ ඇෆ්ගන් ජනතාව තුළ මොනතරම් බියක් තියෙනවද. මෙතන ඇත්තම් විට මේ ඉන්න පුළුවන් අර කලබුතු කල පළහිය ගන්න පුද්ගලයෝ තින්න පුළුවන්. නමුත් අවංකව මෙතන ඉන්න බොහෝ දෙනා තර්ජනයක් ජීවිත තර්ජනයක් තියෙනවා. ඒ නිසා මේ වෙනකොට අෆ්ගනිස්තානයේ ඇත්තටම දැන් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් වලට කළ යුත්තේ මේ මිනිසුන් ඉවත් කර ගැනීම නෙමෙයි. ඇත්තටම අවශ්‍ය ඉවත් කරගත යුතුයි. නමුත් කොච්චරක් කියලා කරන්නද?
मेवन कोट अतंपुदल विशेष भाषा पारिवर्तक इगुलो प्राइम टारगेट हे भाई दिमापियो तमंग जीवित अमेरिका मानसिकता मनोतर तमंगे जीवित अनतुरे तमंगे दर्वाह जीवन मे अपेक्षा होती दर्वाट दिमापी नाटक मनोवर हिता नमार हिता बरपतल मानव खेद वाचिक मे दर्शन पे नवतात्की अरे पापन क्रीड क्या हिताम दीप्तिमत्नागत आगती है तरुणे और उदाहरण में इवागे में अभी दाना अफगानिस्तान तुले में अफगानिस्तान बहुगी काले दक्ष क्रीडा के भी हूँ विषय में अफगान क्रिकेट कंडा है मैं नितम दक्ष क्रिकेट कंडा है मैं बहुत पाते हुए थी पास काम लबना तव दुर्गा तो उन गोलिये मट्ट में हूं तरंग खारी क्रीडा कंडा है मैं बहुत पाते हुए दर्शन मट तल अफगान जनता तालिबान संविधान नगेसी तालिबान संविधान तहनाकर अफगान निधा दिन बृहस्पति समरने नमूत अभी देखा जनता बायन तो एडीट बेहद अफगान को निधा समरप अवस्था तालिबान वो मे आट वेडी तीब पहरदूण इवगे विविध हिंसा कला नमूत मे मिनसु पसुबटूने मे अवस्थाव्यापी दखिनवा तमंगे जीवित पारदूटती हरी मे मे तालिबान संविधान अंतवाद विरुद्ध विन कंडाय बीवीला मिनसा मेवन बैडन गोलीय बलवेगी नितर कथाकराने मानवीक सह अनिकुत मे जीवती मे ऐतिहां ओन अच्छा मे मे अमेरिका सह नीटोराट वाले मे तालिबान संविधान साकाचा मे सर गिना ओन तो यम किसी आकार बलपैम क्रम वेद तिबीत मे सिधुन विनाशे नवत्री सन्ध हेम नत्ता अरे मेदे वेन्नदीलावत्कनी इतर जनता बिल्लट दिन कारण दिन लुकुम प्रश्न प्रसाद दिदास अमेरिका अफगानिस्तान तालिबान संविधान विरुद्ध त्रस्तवाद संक्रामिकालिबान मूल की अलकायदा अलकायदा संविधान रखवर दीम तालिबान संविधान तालिबान वरुतम अफगानिस्तान पालक अलकायदा त्रस्तवाद संविधान अफगानिस्तान अमेरिका प्राइम टारगेट अलकायदा संविधान है भाई अलकायदा संविधान पहार देना रकवल तालिबान सिद्ध होना अभी कथाकरा मे कारण पसुगे दिन इका अमेरिका व्यवस्था ओंगे पट अरमु पमन आती मुखद ओंट मौलिक वशे सप्तर को प्रहार प्रतिचार दिन अवश्यूना हे भाई इतनी हाट लघु सलास्मिब नतिभव पेहदीना ओन क्रियाकर आकार विषय में तालिबान संविधान युद्धेट पेटलीम सह तालिबान संविधान मेदक्वाम अवताक्षेर की कारण इतम बरपतल बरदीर मेक विशेष जो बाइडन इतम कड़ीला किसीदु कंटीजेंसी मे मे बैकअप प्लान ने अमेरिका हमदा अफगानिस्तान युवत्कर गणीमतुलतमय मे तत्व निर्माण तिबुने अतम डोनाल्ड ट्रंप के पास तालिबान वो मेवेणी तत्व पत्म अवम कर हे भाई
ඒවගේම අපි දන්නවා තලෙබාන් සංවිධානයේට කොච්චර කොහොමද දැන් අපි ගත්තොත් බටහිර රටවල ආධාර නැහැ නමුත් අපි දන්නවා කොහොමද මේ තලෙබාන් සංවිධානය මෙතනම බලවත් වුනේ එහි නිජබිම් වන පකිස්තානයේ පකිස්තානයේ දිගින් දිගටම චෝදනා එල්ල වුණා තලෙබාන් සංවිධානය පෝෂණය කිරීම ගැන දැන් අදටත් බොහෝ රටවල් සඳහන් කරන්නේ පකිස්තානයේ ඇතුළු තවත් රටවල් ගණනාවක් තලෙබාන් සංවිධානයේ පිටුපස ඉන්නවා කියලා තම වුන් මෙතරම් බලවත් කණ්ඩායමක් විදිහට නැගී සිටින්න අමාරුයි කියලා හැබැයි අද වෙනකොට නම් දර්ශන ඔවුන්ට ආයුධවලින් හිගියන්නේ නැහැ ඇමරිකානු ආයුධ මොවුන්වත පත් වෙලා දිනා ලොකුම කාරණේ තමයි ඇමරිකානු ගුවන් හමුදාව අෆ්ගන් ගුවන් හමුදාවට බාර දීපු ගුවන් යානා ටික දැන් මේ වෙනකොට ඒවා තියෙන්නේ තලෙබාන් උරුවතේ ප්‍රහාර හෙලිකොප්ටර් යාන ඒ වගේම මේ සහල් ප්‍රහාර ගුවන් යාන ගණනාව 47ක් පමණ මොන් දන්න තරමින් තලෙබාන් සංවිධානයට පත් වෙලා තියෙනවා ඔවුන්ට තලෙබාන් සංවිධානයට කිසිම අවස්ථාවක ගුවන් බලය ලබා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද වෙන විට ඔවුන්ට ගුවන් බලය ලබා ගැනීමට හැකියාව තියෙනවා. මොකද අපි දන්නවා අෆ්ගන් හමුදාව හිස්ලූලු වතේ පලා ගියා දින 3ක් ඇතුළත. එතකොට මේ මේ සියලු ප්‍රහාර හැකියාවන් තියාගෙන දැන් ජෝ බයිඩන් ඔහුගේ දේශනයේදී දෝෂාරෝපණය කරන්න එකයි අෆ්ගන් රජයට සහ හමුදාවට. දැන් අපි කතා කරා 1979 සෝවියට් ආක්‍රමණය සෝවියට් හමුදාව අෆ්ගනිස්තානයේ ගිහිල්ලා අවුරුදු දෙකකට පස්සේ තමයි ඒ ආණ්ඩුව වැටෙන්නේ සෝවියට් දේශයේ පිහිටවපු හමුදාව පරාජයට පත් වෙන්නේ මුජාහිදීන් වරුන්ට. හැබැයි ඇමරිකාව පිහිටවපු ආණ්ඩුව සහ ඇමරිකාව පුහුණු කරපු ඇමරිකාව විශාල මුදලක් අපි ගත්ත ඩොලර් ට්‍රිලියන 2.2ක් වියදම් කරා අෆ්ගනිස්තානය තුල. ඒට ඇතුළත් ඔය හමුදාවට ආධාර කිරීම පුහුණු කිරීම අවියාවත් සැපීම ඇතුළු සියලු කාරණා හමුදාව සහ පොලිසිය දෙකටම. ඒතර ඔවුන් දවස් 4ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා මේ ජාතිය කියන්නේ රට ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියෙන් බැහැර වෙලා පලා යනවා. පලා යන්නේ අර සියලු යුදෝපකරණ තලෙබාන් සංවිධානයට දීලා අපි දැක්කා. දැන් මේ සටහන අවසන් කරන්න වෙලාව හරි. මොකද අපි ගොඩක් කතා කරා. ඇතම් අපේ ප්‍රේක්ෂකයන් කිනා ඇතම් කරුණු ගැන කතා කරන වැඩි කියලා. නමුත් කතා කරන බොහෝ කරුණු තියෙනවා. ඒ වගේම තවත් ප්‍රේක්ෂකයන්ට තව මදි කතා කරා කියලා. ඉතින් මේ අන්ත දෙක අතර අපි හිර වෙලා ඉන්නේ පැය භාගයක් ඇතුළත තොරතුරු ගොඩක් ගෙනෙමි. ඉතින් දැන් අපි දැක්කා මම මේක කියලා මේක අවසන් කරන්නම් මේ කාරණේ කියලා. ඔබට මතක ඇති තලෙබාන් කණ්ඩායම අෆ්ගන් ජනාධිපති මන්දිරයට ඇවිල්ලා මාධ්‍ය හමුවේ පෙනී හිටපු අවස්ථාව. ඒ අවස්ථාව නැවත වතාවක් පොඩ්ඩක් බතක් කරගන්නවා අපේ ආරක්ෂක හමුදාවල සමාජිකයන් මේක දන්නවා. ඔවුන් අතේ තිබිච්ච අවියාවද කොටසක් අතේ කලාෂ්නිකෝෆ් එමත්නම් T-56 වගේ මේ මේ චීන සහ රුසියා අණු අවි තිබුණා. හැබැයි තවත් පිරිසක් අතේ M-16 රයිෆල් තිබුණා. ඇමරිකානු නිෂ්පාදනයක්. ඒ වගේම අනිකුත් ඇමරිකානු ගිනි අවි කිහිපයක් මේ ඔවුන් සතුව තිබුණා. ඒක ඉතාම පැහැදිලිව දර්ශනවල තිබුණා. ඒ අනුව ඒ වෙනකොටත් ඇමරිකානු අවි තලෙබාන් සංවිධානය අතර පත් වෙලා ඉවරයි. ඒ අනුව ලේසි පාසු කාරණයක් නෙවෙයි ඉදිරියේදී. තලෙබාන් සංවිධානයේ දැන් ඕනෝටත් වඩා රිසෝර්සස් තියෙන අපි දැක්කනේ දර්ශනවල. තලෙබානුරු දැන් යන්නේ ඇමරිකානු හමුදාව ගමන් කරන හම්වී වාහනවල. ඒ වගේම මේ ඇතැම් විට ඔය සහල් යුද ටැංකි පවා ඔවුන් අතර පත් වෙලා තියෙනවා. බ්‍රැඩ්ලි වගේ වාහන පත් වෙලා තියෙනවා. ඒවා ඇතරම් පහසු නැහැ මේ ඉදිරි යුද්ධයකදී. කිසියම් ආකාරයක මොන්ටරේ ක්‍රියාමාර්ගයක් අනාගතයේ අනුගම ගත්තොත් මේ යුද උපකරණ ඔවුන් සතුව තියෙනවා. දේශපාලන බලය වෙනුවෙන් ඔවුන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්දී මුළු ලෝකෙටම ප්‍රබලම පීඩනය බවට පත්වලා තිබෙන කොරෝනා වෛරසය තවමත් සාර්ථක විසඳුමක් හොයාගන්න බැරි වෙලා තිබෙන අවුරුදු දෙකකට ආසන්න කාලයක් තුළ ඉන්දියාව කෙසේ වෙතත් මේ වන විට නව එන්නතක් හඳුනා දීමට කටයුතු කරලා තිබෙනවා කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සඳහා. ඔව් දැන් මේක විශේෂත්වයක් ගන්න. මොකද දැන් අපි ගත්තොත් ඉන්දියාව එන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛම රාජ්‍යයක් ලස්සලගෙන ලබනවා. දැන් අපි ගත්ත කොරෝනා එන්නත් විතරක් නෙමෙයි අනිකුත් ඖෂධ සහ එන්නත් විශේෂම ලෝකයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම්වල කාණ්ඩ ලයිසන්ස් එහෙම නැත්නම් ඒම බලපත්‍රයේ යටතේ ඖෂධ නිෂ්පාදනය බහුල වශයෙන් කරන්නේ ඉන්දියාවේ. එතකොට දැන් ඉන්දියාවේ තවත් සමා කැල්ඩියා හෙල්ත් කියා කියන ඖෂධ නිෂ්පාදන සමාගම සමත් වෙලා තිබෙනවා මාත්‍රා 3කින් සමන්විත නව වැක්සිනයක් හඳුන්වා දෙන. මේක හඳුන්වන්නේ ZYCoV-D කියලා. මේකේ විශේෂත්වය තමයි දැන් අපි ගත්තොත් මේ ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් සැලකෙන RNA base කියන එහෙම නැත්නම් අර
වෛරස් එකට මුහුණ දිය හැකි ප්‍රෝටීන සැකැස්මකින් යුතු ඒ ස්ට්‍රක්චර් එකක් තමයි ඒ වෛරස් තුල තියෙන අපි දැන් ওই වෛද්‍යවරු ඒක පැහැදිලි කරනවා දැක්වා නමුත් දැන් ප්‍රථම වතාවට මේ ඉන්දියාව සකස් කළා තිබෙනවා මේ DNA DNA අණු වල සැකැස්ම යොදා ගනිමින් තමයි මේ එන්නත හඳුන්වලා දීලා තියෙන්නේ දැන් ඉන්දියාව සඳහන් කරන ආකාරයට මේ වෙනකොට කණ්ඩායම් කිහිපයකම මේක පරීක්ෂාවට ලක් කරලා තියෙන 28000ක් වූ ස්වේච්ඡා අය අතර මේ එන්නත පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. ඒ අනුව ඒ අතර වයස අවුරුදු 12-18 වයස් කාණ්ඩවල අයත් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ අනුව දැන් මේ වෙනකොට පැහැදිලි කරලා තියෙනවා මේ එන්නතේ සාර්ථකභාවය මුල් අවස්ථාවේ 66%ක් පෙන්වුම් කරනවා කියලා. ඒ වගේම දැනට ඉන්දියාව නිෂ්පාදනය කරලා තියෙනවා මේ එන්නත් මිලියන 570ක් මාත්‍රා නිෂ්පාදනය කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරි කාලය තුළ ඉන්දියාවේ එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා මේක මුලින් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාව ඇත්තම තාමත් පසුගාමී වෙන්නේ 13% ඉන්දියාවේ ජනගහණයෙන් එන්නත් කරන ලක් කරලා තියෙන පූර්ණ එන්නත් කරණයට 47%ක් එක මාත්‍රාවක් හොලා බාගෙන තියෙන ඉන්දියාව වගේ අතිශය විශාල ජනගහනයක් ඉන්න ඒ වගේම අතිශය දුෂ්කරතා තියෙන සමාජ ආර්ථික සහ අනිකුත් සැකසුම් වල දුෂ්කරතා තියෙන රටක ඒක ඉතාම අපහසු කාරණයක් එන්නත් කරන්නේ කියන්නේ. ඒ අතර වාරයේම දර්ශන අපිට වාර්තා වුණා කැනඩාව සම්බන්ධයෙන්. කැනඩාව මේ වෙනකොට ලබන ඔක්තෝබර් මාසයේ වෙනකොට සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවකයන් සහ ප්‍රවාහන සේවකයන්ට මේ එන්නත ලබා ගැනීම අනිවාර්ය කරන්න තීරණය කළා තියෙනවා. මොකද දැන් එන්නත් ලබා නොගන්නා පිරිස මේ වෙනකොට ලෝකයේ ඇතම් රටවල ඉන්නවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ තුලත් රෝග ව්‍යාප්තිය අතින් ගත්තාම 90%කට වැඩිය රෝගේ ව්‍යාප්ත වෙලා තියෙන එන්නත් නොකරපු පිරිස අතර. දැන් මේක එන්නත් කිරීමේ වැඩපිළිවෙලේ දුර්වලතාවයක් ඉඳ නෙමෙයි. විවිධ හේතු කාරණා මත ඇතම්ම එන්නත් ලබා ගන්නෑ. ඒකත් එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඇතැම් රටවල් මේ කැනඩාව වගේ රටවල් නීති ගේන්නේ මුල් අවස්ථාවේ රාජ්‍ය සේවකයෝ අනිවාර්යෙන් මේක ලබා ගත යුතුයි. මොකද මහජනතාව සමග ගැටෙනා ඊළඟ ප්‍රවාහන සේවකයෝ ලබා ගත යුතුයි. ඉදිරි කාලය තුළ අනිකුත් කණ්ඩායම් වලටත් මේක අනිවාර්ය කරන්න කැනඩා රජය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැනඩා රජය ඔවුන් යම් ආකාරයක සාර්ථක තැනක ඉන්නවා මේ වෙනකොට කොරෝනා මර්ධනය සම්බන්ධයෙන්. ඉතින් ඉදිරි දේශපාලන කතා බහක් තියෙනවා. කැනඩා අගමැති ට්‍රූඩෝ මැතිවරණයේ අවුරුද්දකින් ඉස්සරහට ගේන්න යනවා කියලා මේ තව දැනට මතුවලා තියෙන වාසිදායක තත්වයේ එම වාසිය ලබා ගැනීම සඳහා අපි ඉදිරිදි බලමු ඒක කොහොම වෙයිද කියලා. මේ වසංගතයත් එක්ක ගෝලීය වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රබල හානියක් කෙලුණා, ප්‍රබල බලපෑමක් කෙලුණා. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය පැත්තෙන් ගත්තහම පරිගණක චිප් නිෂ්පාදනයත් ගෝලීය වශයෙන් යම් ආකාරයක අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා වාර්තා වෙනවා. ඔව් දැන් මේක බරපතල ප්‍රශ්නයක්. අපිට දැන් මේක තාම දැනෙන්න පටන් ගන්න දැනටත් අපිට ටික ටික දැනෙනවා. විශේෂයෙන්ම අපි දැන් පරිගණක වගේ දේවල් ලබා ගැනීමේ ලොකු ගැටලු තියෙනවා. දැන් ඇනවුම් කරත් ඇනවුම් ලැබෙන්නේ නැහැ ඇතම් රටවල් වලින්. ඇනවුම් කරන්නත් අපහසුතාවයක් තියෙනවා. ඉතින් මොකද මේකට ප්‍රධාන හේතුව මේ ගෝලීය මේ පරිගණක චිප් නිෂ්පාදනයේ ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මොකද මේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එකක් ඒ රටවල් ආශ්‍රිතව ඇති වෙලා තිබෙන තත්ත්වය විශේෂයෙන්ම චීනයේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක එතනින් ඇතිවෙච්ච පසුබෑම ලෝකේ පුරාම විහිදිලා ගිහිල්ලා තියෙනවා. මේ නිසා ලෝකයේ ප්‍රධාන සමාගම් කිහිපයක් වාහන නිෂ්පාදන සමාගම් කිහිපයක් නිවේදනය කළා තිබෙනවා. විශේෂයෙන්ම ටොයෝටා සමාගම ඔවුන් ඊයේ ප්‍රසිද්ධ මේ බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටියා ඔවුන්ගේ වාහන නිෂ්පාදනයේ ඉදිරි වසර තුළ 40%කින් අඩු කරනවා කියලා. ඒ වගේම ෆොක්සගන් සමාගමත් මේ බව දැනුම් දීලා තියෙනවා. ඔවුන්ගේ කෝටා එකක් තාම කියලා නැහැ. නමුත් ඔවුනුත් දැනුම් දීලා තිනවා මේ චිප් නිෂ්පාදනය. මොකද අපි දන්නවද අලුත් වාහන හුඟක් මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මත තමයි මේ මෙකැනිකල් පැත්තට වඩා ඉලෙක්ට්‍රොනික පැත්ත තමයි දැන් පරිගණකගත ක්‍රමයේ තමයි අලුත් වාහනවල තියෙන්නේ. ඒ නිසා මේ අලුත් වාහන නිෂ්පාදනය ඉතාම දුෂ්කර තැනකට ඇවිල්ලා තියෙනවා. එක්කෝ මේ සමාගම් වලට සිද්ධ වෙයි අර පරණ තත්ත්වෙට ගිහිල්ලා සම්පූර්ණ යාන්ත්‍රික වාහන වලට යොමු වෙන්න සිද්ධ වෙයිද කියන සැකයක් මතුවලා තියෙනවා ඉදිරි කාලය තුළ. මොකද මේ පසුබෑම තවත් කියන්නේ ඉදිරියටත් සෑහෙන දැනෙයි. මොකද මේ නිෂ්පාදනය තාමත් නිස්තැනට පත්වලා නැතිනම් මේ වාහන විතරක් නෙමෙයි පරිගණක ජංගම දුරකථන නිෂ්පාදනය ඒ වගේම අනිකුත් ස්මාර්ට් උපකරණ නිෂ්පාදනය මේවා සියල්ල
රූපවාහිනී යන්ත්‍ර මේවා මේ නිෂ්පාදනයේදී බරපතල ගැටලුවක් තියෙනවා අවදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සඳහන් කරන යම් ආකාරයකින් මේක විසඳා ගන්න සම්මත් නොවුනොත් ඉදිරි වසර කිහිපය තුළ මේ අර්බුදකාරී තත්ත්වය ලෝක පාරිභෝගික ජනතාවට දැනෙන්න පටන් ගනී කියලා ප්‍රසාද් ඉන්දිය පොලිස් නිලධාරීන් පිළිබඳව අපි විශේෂයෙන්ම දකුණු ඉන්දියානු චිත්‍රපටවල දකිනවනේ ඔවුන් කොහොමද කටයුතු කරන්නේ ප්‍රිස් පාලනය සඳහා මොන වගේ ක්‍රියාමාර්ග ගන්න කියලා සාමාන්‍යයෙන් ප්‍රායෝගික ලෝකෙත් ඒ චිත්‍රපටවල තියෙන තත්ත්වය සහ ප්‍රායෝගික ලෝකෙ තත්ත්වය ලොකු වෙනසක් නැහැ ඔව් පොලිස් නිලධාරීන් පිළිබඳව දකුණු කරන්නේ උතුරුත්ව ප්‍රශ්නද හින්දි චිත්‍රපටවලත් එහෙමයි සාමාන්‍යයෙන් ඒ පළාත්වල පොලිස් නිලධාරීන්ගේ හැසිරීමත් ඊට සමානයි කියලා තමයි අපිට හම්බ වෙන ඉන්දිය මාධ්‍යවේදීන් එහෙම කියන්නේ හැබැයි අපි කතා කරන්නේ වෙනස් ආකාරයේ පොලිස් නිලධාරී පිළිබඳව. ඔව් අපි මේක මේ දර්ශන පෙළ ගන්න කීප දවසක් උත්සාහ කර අපේ කාල වේලාවත් එක්ක ප්‍රශ්න මතුවේ තියෙන ද කොහොම හරි අද අපිට ඉඩකඩ ලැබුණා. අපි මේ කතා කරන්නේ අමෝල් කම්බ්ලේ ගැන. අමෝල් කම්බ්ලේ කියන්නේ මෙන්න මේ පොලිස් නිලධාරියා. ඔහුගේ විශේෂත්වය තමයි ඔහු ඉතාම දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු මේ මුලින් මේ TikTok ඔස්සේ ඔහුගේ රංගන වීඩියෝ ක්ලිප් ප්‍රචාරය කළා තිනේ ඒ තුල විශාල ප්‍රසිද්ධියක් අත් කරගත්තා. හැබැයි ඉන්දියාව අර චීනය සම්බන්ධ ඇතිවෙච්ච ප්‍රශ්නේ නිසා TikTok තහනම් කරා. ඉන් පස්සේ මේ වෙනකොට හැබැයි කම්බ්ලේ එකෙන් සැලීමටපත් වුනේ නැහැ. ඔහුගේ වීඩියෝ දැන් Instagram ඔස්සේ දැක ගන්න පුළුවන්. ඔහු කියනවා මේ තමන් අහම්බෙන් තමයි පොලිස් නිලධාරියෙක් උනේ. ඕන වෙලා තිබුණේ නර්තන ශිල්පියෙක් වෙන්න. නමුත් ඒ රස්සාවක් ඕන නිසා පොලිසියට බැඳුනා. හැබැයි ඉතින් දැන් ඒ ඔස්සේ පොලිසිය රාජකාරී කරන ගාම තමන්ගේ විනෝදාංශයේ විදිහට මේ ආකාරයෙන් නර්තනය දෙනවා කියලා. හැබැයි අපි දන්න තාමනම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නිලැඳුමින් මේ නටන නටනික සම්බන්ධයෙන් තාම විනය ක්‍රියාමාර්ගයක් ගත්ත කියලා නම් වාර්තා වෙන්නේ නැහැ. අපිට ඒ ගැනත් ඉදිරියේදී වාර්තාවේ ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවද නැද්ද කියලා. කොහොම වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. ප්‍රැක්ටිස් කරකේ ෆීර් කර ලේතාව. සුදී ප්‍රසාද් අපි අදට සමුගන්නවා සිවදසින් පතක් කිරීම ඔබ ආරක්ෂා